දම්මානු පස්සනා සතිප්ட்டානය නීවරණ සම්ර්ෂණය ස්කන්ධ සම්වර්ෂණය, ආයතන සම්මර්ෂණය බොජ්ජංග සම්මර්ෂණය, ආර්ය සත්‍ය සම්මර්ෂණය යැයි දම්මානු පස්සනා සතිපට්ටානය පස් ආකාරයකින් මහාසතිපට්ටාන සූත්‍රයේ දක්වා තිබෙයි. නීවරණ සම්වර්ෂණය කාමච්චන්ද නීවරණය, வி්‍යාපාද நீவரණය தீනமிද්දනීවණය උද්ධච්ච කුක්කුච්ච නීවරණය விචිකිච්ச்சා නීවරණයයි නීවරණ ධර්ම පහකි. නීවණෝ නම් යෝගාවචරයන්ට ධயானමාර්ග ප ධර්මයන් උපදවා ගැනීමට ලබාගැනීමට බාදා කරන ධර්මයෝය.නීවරණයන් දුருකර නොගෙන ධ්‍යාන ආදී ධර්මයන් කිසිවෙකුට නොලැබිය හැකිය. ධ්‍යාන ආදිය ලැබීමේ මහත් බලාපොරොත්තුවෙන් පංසා ජීවිතය හැර ආරන්න ගතව භාවනා කරන්නාබූ බොහෝ පැවිද්ධන්ට අවරුදු ගරණක් දුක්ගෙනද උපචාර සමාධි මාත්‍රයකවත් ලබන්නට නොහැකි වන්නේ ඔවුන් කෙරෙහි ඇති නීවරණයන් නිසාය. නීවරණයන්ගෙන් ගහන වූ සිදතඇති බොහෝ යෝගාවචරයෝ තමන් කෙරෙහි නීවරණයන් ඇති බව පවා නොදනති පන්සල් ජීවිතය හැර ආර්්‍යයට ගියා වූ භික්‍ෂුතෙමේ ආරං්්‍යයට ගිය පමණින් තමා සුද්ද වූයේ යැයි සිතති නීවරණයන් නිසා සමාධිය නොලබන්නා වූ ඒ භික්‍ෂුතෙමේ තමාට සමාධිය නොලැබීම ගැන අනිකක් සිතයි මේ බහෝ යෝගාවචරයන්ට වරදින කරුණකි නීවරණ දුරුකර ගැනීම තමා නීවරණ දුරුකර ගැනීම තබා තම තමන් කෙරහි ඇති තමක් තමන් කෙරහි ඒවා ඇති නැති බව තේරුම් ගැනීම පවා ඉතා දුෂ්කරකරුණකි නීවරණ දුරුකර ගැනීම තබා තම තමන් කෙරහි ඒවා ඇති නැති බව තේරුම් ගැනීම පවා ඉතා දුෂ්කර කරුණකි කවර ආකාරයකින් වුවත් යෝගාවචරයන් විසින් නීවරණ තුනී කරගත යුතුය. එසේ නොකොට කොතෙක් කල් ආර්‍යයේ සිටියත් කොතෙක් දුක්ගත්තත් කොතෙක් භාවනා කළත් භාවනාවෙන් බලාපොරොත්තුවන පලේ නොලැබිය හැකිිය එබැවින් සෑම යෝගාවචරයෙකු විසින්ම නීවරණයන් ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය නීවරණ මනසිකාරය භාවනාවක් වශයෙන් දක්වා තිබෙ න්නේේද එහෙනී. කාමච්චන්ද නීවරණය කාමච්චන්ද නීවරණය යනු චක්හු ආදී ඉන්ද්‍රියන් පිනවන්නා වූ වස්තුූන් ගැන හා පුද්ගලයන් ගැනද ක්‍රියා ගැනද ඇතිවන්නා වූ ලෝබයයි. ආහාරපාන වස්ත්‍ර ආභරණ යානවාහන මිලමුදල් ආදී වස්තුගැන තதிින් කාමච්චන්දය ඇතිවෙයි. ප්‍රිය පුද්ගලයන් ගැනහා ඇතැම් ක්‍රියා ගැනද තதிින් කාමච්චන්දය ඇතිවෙයි. ඇසට පෙනෙන කනට ඇසෙන සෑමදය ගැනම සාමාන්්‍යෙන් කාමච්චන්දය ඇතිවන බව කිය යුතුය. අමුදරුවන් ධනය හැර වනගතව යෝගයට බැසසිටින පින්වතුන්ට බාධක වන්නේ සියල්ல்ல සම්බන්ந்தேன் ඇතාாාවූ காම්ச்சන්ந்தයටයි සමාධිය තාම සතුරු වන්නේද සමාධට இතාම සතුු වන්නේද காම්ச்சන්ந்த நீவரனைයි. அනේක ආரம்மனෙන් ආரம்மනයන් සම්බන්ந்தයෙන් පවත්னா වූ அනේක ආකාර காම්ச்சන්ந்தයන්ගේ යෝගාවචරයන්ට වඩාම බාධක වන්නේ සියල්ල සම්බන්ධ காමච්ச்சන්ந்தයි බඳක් ඇතිබවා පවා ඇතිබව පවා බොහෝ දෙනා නොදනිති එහෙත් ඒ ස්ත්‍රීපුරුෂ ගිහි පැවිදි බාල මහලු හැමදනා කෙරෙහිම තදින් ඇත්තා වූ කාමච්චන්දයකි. මේ මිනිසුන්ට යම් කිසි එක් වැඩක් කරමින් හෝ වැඩක් නොකරමින් හෝ එක්තැනක විසිය නොහැක්කේ ඔවුන් ලෝකේ බලබලා ඇවිදින්නේ සියල්ල පිළිබඳ වූ කාමච්චන්දය නිසාය ඒ කාමච්චන්දය නැමැති ගින්නට ආහාර නොදී සිටිය නොහැකි බැවින් කාමච්චන්දයට ආහාර සපෙමින් ඔවුහු ඇවිදිති දක්නට ලැබෙන අලුත් අලුද්දේ ඒ කාමච්චන්දයේ ආහාරයෝය වටපිට ඇති දෑ නොබලා වටපිට සිටින අය කරන දෑ නොබලා වටපිට සිටින අය හා කතා නොකර සිටින කල්හි පුද්ගලයාගේ සන්තානය ඇති සියල්ල පිළිබඳ වූ කාමච්චන්ද ගින්න තදින් ඇවිලෙන්නට වන්නේය ඒ දැවීම ඉවසාගත නොහැකි බැවින් නිවාගැනීමට ලෝකය බලන්නට යන්නේය කතා කරන්නට අය හොයන්නේ එයින් ඒ කාමච්චන්ද ගින්න ආහාර ලැබ ඒ අවස්ථාවට නිවෙන්නේය සියල්ල සම්බන්ධ කාමච්චන්දය පුද්ගලයන් කෙරෙහි කොතරම් බලවත්ව තිබේ ද යන බව දතහැකි වන්නේ බලන්නට අමුතු දෙයක් නොලැබ කතා කරන්නට කෙනෙකු නොලැබ සිටින්නට වූ විටයි. එසේ සිටින්නට වුවහොත් එය මිනිසාට ඉවසිය නොහැකි දුකකි. ඒ දුකනම් කාමච්ඡන්දයේ දැවීමයි. ඇවිද ලෝකය දෙස බලමින් එය නොනිවෙන කල්හි වටපිට ඇතිදේ පිළිබඳ වූ අනේක ප්‍රකාර සිතිවිලි මිනිසාට පහලවන්නේය කිසි ප්‍රයෝජනයක් නැත්තාා වූ සිතුවිලි පහලවන්නේද කාමච්ඡන්දය නිසාය භාවනා කරන්නා වූ තැනැත්තාගේ සිත ඒ අරමුණෙහි නොපිහිටා කිසි ප්‍රයෝජනයක් නැත්තා වූ දේ සම්බන්ධ සිතුවිලි නිතරම පහලවන්න න්නේේද ඒ කාමච්චන්දය නිසාය එබැවින් යෝගාවචරයන්ට ඇත්තා වූ මහා බාධාවත් දුර්කර ගැනීමට දුෂ්කර වූ නීවරණයත් ඒ කාමච්චන්දය බවධතීතුය. ධනය පුත්‍ර භාර්ය ආදීන් ගැන ආසාාව නොහල ගිහිියන්ටද හා විහාර ආරාම ආදිය ගැන ආසාව නොහල පැවිද්දන්ට ඒවා පිළිබඳ ආසාාව වූ කාමච්චන්දයද බාධක වන්නේය. කාමච්චන්දයෙන් වන බාධාව නැතිකර ගැනීම පිණිස යෝගාවච්චරන් විසින් කාමච්චන්දය ගැන සිතා බැලිය යුතුය.ය කරන්නේ මෙසේ තමන් කෙරහි කාමච්චන්දය ඇතද නැතද කියා පළමු කොට විමසය යුතුය මෙහි අදහස් කරන ඇතිනැතිබා වනාහි මෙනෙහි කරන අවස්ථාවහි කාමච්චන්දය ඉපද ඇතිනැතිබව නොවෙයි. සමුච්චේද ප්‍රහාණයෙන් මතු කිසිකාලෙක නූපදිනා පරිදි ප්‍රහාණය කළ නොකළ බවද නොවෙයි. තමන්ගේ සමාධයට බාධාවන පරිදි නිතර කාමච්චන්දය ඉපදීම මෙහි අදහස්රන කාමච්චන්දය ඇතිබවය ය නිතර නිතර නූපදිනා බව කාමච්ඡන්දය නැති බාවය. තමාගේ සන්තානයහි කාමච්චන්දය නිතර නිතර උපදී නම් කාමච්චන්දය තමා කෙරෙහි ඇත ඇයි සැලකේ යුතුය. නිතර නූපදී එය යටපත් වී තිබේනම් කාමච්චන්දය නැතයයි සැලකේ යුතුය නීවරණයන් ඇති නැති බව සලකන්නා වූ ක්‍රමයද ඒමය භාවනා කරන කල්හි සිත සමාධිගත නොවේ නම් නොෙක් අරමුණුවලට ඒනම් එයින් කාමච්චන්දය ඇති බව ධතයුතුය ඒ ඇති නැති බව සිතා බලා තමා කෙරෙහි කාමච්චන්දය නැත්තේනම් මාකෙරෙහි කාමච්චන්දය නැත්තේ යැයි සිතයුතුය කාමච්චන්දය ඇත්තේ නම් මාකෙරෙහි කාමච්චන්දය ඇත්තේ ඇයි සිතිියයුතුය. එක්බිති නූපන් කාමච්චන්දය ඉපදීමේ හේතු සිතිියයුතුය. උපන් කාමච්චන්දය දුරුවීම හේති හේතු සිතිියයුතුය. ප්‍රහණය කරනලද කාමච්චන්දය මතු කිසිකලෙක ස්ුව සන්තානයහි නූපදිනාලෙස දුරකරන හැටි සිතිය යුතුය එසේ කිරීම කාමච්ඡන්දය පිළිබඳ වූ භාවනාවයි. භාවනා කරන කල්හි සිත සමාධගත නොවේ නම් නො එෙක් අරමුණුුවලට ඒ නම් එයින් කාමච්චන්දය ඇති බව දතයුතුය. ඒ ඇති නැති බව සිතා බලා තමා කෙරෙහි කාමච්ඡන්දය නැත්තේ නම් මා කෙරෙහි කාමච්චන්දය නැත්තේ යැයි සිතිය යුතුය. ඉදි කාමච්ඡන්දය නැත්තේ නම් මා කෙරෙහි කාමච්චන්දය නැත්තේ ඇයි සිතිිය යුතුය. ඉක්බිති නූපන් කාමච්චන්දය එපදීමේ හේතු සිතිය යුතුය උපන් කාමච්චන්දය දුරුවීමේ හේතු සිතිිය යුතුය. ප්‍රහණය කරනලද කාමච්චන්දය මතු කිසිකලෙක සුවසන්තානෙහි නූපදිනා ලෙස දුරු කරන හැටි සිතිිය යුතුය එසේ කිරීම කාමච්ඡන්දය පිළිබඳ වූ භාවනාවයි. අත්තිභික්කවේ සුබනිමිත්තං තත්ත් අයෝනිසෝ මනසිකාර බහුලී කාරෝ, අයමාහාරෝ අනුපපන්නස්සවා, කාමච්චන්දස්ස උපපාදාය, උපපන්නස්සවා කාමච්ඡන්දස්ස බීෝ භාවාය වේපුල්ලාය. කාමච්ඡන්ද සංඛ්‍යාත ලෝබය කෙරෙහි හා. ලෝබනීය වස්තූන් කෙරෙහි නුසුදුසු පරිදිී මෙනෙහි කිරීම් බහුල බවනිසා. නූපන් කාමච්ඡන්දය උපදිනා බවද. ප නැවත නැවත ඉපදීම් වශයෙන් වැඩෙන බවද ඉහතෙක පාටයම් දැක්වෙයි. එක් දෙයක් ගැන කාමච්ඡන්දය ඇතිකල්හි එහි ආදීනවය සලකා. එය ප්‍රහාණය නොකොට ඇතිවූ කාමච්චන්දය පිළිගෙන එයට ඕනෑදය කරන්නට සෙවීමත් කාමච්චන්දයට ඕෝමනා හැටියට ක්‍රියා කරන්නටත් ගියහොත් ඒ නිසා තවත් බොහෝ දේවල් පිළිබඳ කාමච්චන්දය උපදිති. භාවනානු යෝගීව හුද කලා වාසය කරන භික්ෂුවකට මාහට තනිව විසීම අපහසුය දෙවැන්නෙකු වශයෙන් මට උපකාරයට ගෝලයකු සොයාගතීතුය කියා ගෝලේකු ගැන කාමච්චන්දේ ඇති වෝහොත් ඒ කාමච්චන්දය නිසා ගෝලයාට වුවමනා වාසස්ථාන ආහාරපාන වස්ත්‍ර බෙහෙත් ආදී. බොහෝ උපකරණයන් සම්බන්ධයෙන් බොහෝ කාමච්චන්දයෝ පහළ වෙති. ඇති වූ පළමු කාමච්චන්දයේ ආදීනව මෙනිහිකොට එය ප්‍රාණය කළේ නම් පසු උපදිනා බොහෝ කාමච්චන්දයෝ නූපදින්නහ. ඒ සියල්ලම වන්නේ පළමුූ ඇති වූ කාමච්චන්දය හොඳ හැටියට පිළිගැනීම නිසාය. කාමච්චන්දය පිළිබඳව නුසුදුසු පරිදි මෙැනිිහි කිරීම් බහුල බව නිසා උපන් කාමච්චන්දයන්ගේ ඉපදීම වේය යැයි, වධාර්ණ ලද්දේ එහෙයිනි. ස්ත්‍රීරූප පුරුෂරූප ලෝබනීය වස්තුූන් ආස්වාධනීය භාවයක් ඇතුවාක්මෙන්ම ආදීනව රාශීයක් ද ඇත. ඒවායේ ඇති ආදීනව පක්ෂය වූ අනිත්‍ය, දුख, අනාත්ම, අසුභ භාවයන් නොසලකා. ලෝබනීිය වස්තුූන් නිත්‍ය. සුක ආත්ම සුභ වශයෙන් සැලකීම, ලෝබනිය වස්තුූන් කෙරෙහි නුසුදුසු පරිදි මෙනෙහි කිරීමය. එයින් නූපන් කාමච්ඡන්දයද උපදින්නේය උපන්කාමච්චන්දයද වැඩෙන්නේය. අත්තිභික්කවේ අසුභ නිමිත්තං තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ, අයමාහාරෝ, අනුපන්නස්සවා කාමච්චන්දස්ස අනුපපාදාය උපපන්නස්සවා කාමච්චන්දස්ස පහනාය නබීෝභාවාය අසුභ ධ්‍යානයහි හා අසුභ ආරම්මනයහි සුදුසු පරිදි මෙනිහි කිරීම බහුල බව හේතුකොට නූපන් කාමච්චන්දය නූපදින්නේ කාමච්චන්දය දුරුවන්නේය නැවත නැවත ඉපදීම් වශයෙන් නොවැඩන්නේය. කාමච්චන්දයට හේතුවන සෝභන ස්ත්‍රී පුරුෂ රූප ආදියද අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ස්වභාවයෝය. ඒවායේ ඇති අනිත්‍ය දුක් අනාත්ම අසුභ ස්වභාවය සලකන්නට ඒවාගැන කාමන්දය වා ගැන කාමච්චන්දය නූපදින්නේය කලින් උපන් කාමච්චන්දයක් ඇතිනම් එයද දුරුවන්නේය. එබවින් අසුභ නිමිත්තෙහි සුදුසු පරිදිී මෙනෙහි කිරීමෙන් නූපන් කාමච්චන්දය නූපදින්නේ යැයිද කියනු ලබේ තවද අසුභ ආරම්මණය සිතට ගැනීමය අසුභ භාවනාවෙහි යෙදීමය ශක්ෂුරාදී ඉන්ද්‍රිය ආරක්ෂාකිරීමය ආහාරයෙහි පමණ දන්නා බවය කල්්‍යාන මිත්‍රයන් ඇති බවය සත්්‍රාය කතා ඇති බව යන මේ කරනු හයද කාමච්චන්දය දුරුවීමේ හේතු වශයෙන් දක්වා තිබේ. දස අසුභයන්ගේ නිමිති සිතට ගන්නා තැනැත්තාට ඒ හේතුවෙන් කාමච්ඡන්දය දුරුවේ. අසුභ නිමිති සිතට ගැනීමය යනු සිතට අසුභය පෙනෙනසේ පුරුදු කිරීමය. අසුභ භාවනාව කරන්නහුට ද කාමච්චන්දය නූපදී. චක්ෂුරාද්‍රී ඉන්ද්‍රිය හය ආරක්‍ෂා කිරීමය යනු ඒ ඉන්ද්‍රියන්ට ඉෂ්ට අනිෂ්ට ආරම්මණයන් එළඹ සිටින කල්හි ඒවා නිසා රාගආදී කලේෂයන්, දවේශ ආදී කලේෂයන්, නූපදිනා හැටියට සිහියෙන් යුක්තවීමය. එසේ කරන්නහුටද කාමච්චන්දය දුරුවයි. පමණ ඉක්මවා ආහාර නොගෙන, ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් යුක්තව නට වලදින්නා වූ ආහාර ඇති ආහාර වලදින්නා වූ තැනත්තා හටද කාමච්චන්දී ඉපදීම අඩුවයි අසුභභාවනාවහි යෙදන කල්්‍යාන මිත්‍රයන් සේවනය කරන්නා හටද කාමච්චන්දය දුරුුවයි. කාමච්චන්දය දුරුවීමට සත්ක්‍රාය කතා නම් දස අසුභයන් පිළිබඳ කතාය අසුභ කතා කිරීම හා ඇසීම කාමච්චන්දය දුරුකර ගැනීමට ඉතාම හොඳ මගකි. කියනලද කරුණුුවලින් යටපත්කිරීම් වශයෙන් කාමච්චන්දය දුරුකරගෙන භාවනාවහි එෙදෙන්න්නාවූ යෝගාවචරයා හට අරහත්වයට පැමිණීමෙන් ඒ කාමච්චන්දය මතු කිසි කලෙක නූපදින පරිදිී දුරුවන්නේය ව්‍යාපාද නීවරණය. යම් කිසි පුද්ගලයකු ගැනහෝ වස්තුවක් ගැන හෝ, ක්‍රියාවක් ගැනහෝ විරුද්ධ ස්වභාවය අප්‍රිය ස්වභාවය ව්‍යාපාදයයි. ක්‍රෝධ, කෝප, වෛර දවේශ, බය ජන වචනවලින් කියවෙන්නේද ඒ ව්‍යාපාදයමය ධ්‍යානාදී ධර්මයන් ලැබීමට බාධ කරන බැවින් ව්‍යාපාදයම ව්‍යාපාද නීවරණ නම්වෙයි. යම් කිසිවකු ගැන තද කෝපයක් තද වෛරයක් ඇති තැනත්තා. භාගනාවට පටන්ගත් කල්හි ඔහුගේ සිත වරින්වර විරුද්ධකාරයා දෙසට හැරන්නේය. එයින් ඔහුට භාවනාව අමතගවන්නේය. එබැවින් ඒ කෝපය ධ්‍යානආදයට බාධ වෙයි. සසල කරකිරී, පැවිදිවී ආර්ඥගතව භාවනා කරන්නා වූ සියලු සතුන් කෙරෙහි මෙත්සිත පවත්වන්නා වූ යෝගාවචරයන්ට අනුන්හා වෛර ඇතිවන්නේ නැත එබැවින් යෝගාවචරයන්ට එබඳු ව්‍යාපාදවලින් බාධාවක් නැත. ආරං්්‍යක හෝ අන් විවේකස්ථානයක හෝ තනිවවාසය කරන කල්හි සමහරුන්ට බය ඇතිවේ. ඒද ව්‍යාපාද නීවරණයමය රිසිසේ ආහාරපාන ආදිය නොලැබීමෙන් ද තවත් නොයෙක් කරුණු වලින්ද සමහර යෝගාවචරයන්ට බොහෝ දුක් ඇතිවෙයි ඒ දුක්නිසා ඔවුනට නොසතුටක් ඇතිවෙයි. එයද ව්‍යාපාද නීවරණයයි බොහෝ දුක්්ගෙන භාවනා කරන්නා වූ යෝගාවචරයන්ට ඒ භාවනාවෙන් තමා බලාපොරොත්තුවන තරමට පල නොලබෙන කල්හිීද තමා ගැනහා තමන්ගේ අනුසාසකයා නැතිනම් ඔවුන් ගැනද සමහරවිට උපස්ථායකය නැතිනම් ඔවුන් ගැනද තමන් කරන භාවනාව ගැනද තමන් රක්්නාා සීලය ගැනද නොසතුටක් ඇතිවෙයි එයද ව්‍යාපාද නීවරණයයි. බයින් භාවනා කරන තැනත්තාටද සමාධිය නොලබ නොසතුටින් භාවනා කරන තැනත්තාටද සමාධිය නොලැබේ එබැවි බය හා කියනලද කරුණු සම්බාද්ධය නැතිවන නොසතුටත් යෝගාවචරයන්ට ව්‍යාපාද නීවරණය වන්නේය යෝගාවචරයන් විසින් කියනලද කුණු අනුව කල්පනා කොට ව්‍යාපාද නීවරණය තේරුම් ගැෙන. එය තමන්ගේ සන්තානයහි ඇතද නැතද යන බව විමසා. ඇතනම් මාකෙරෙහි ව්‍යාපාද නීවරණය ඇත්තේයැයි සිතාගත යුතුය. නැතිනම් නැත්තේයැයි සිතාගත යුතුය. ඉක්බිති තමා කෙරෙහි ඇත්තා වූ හෝ නැත්තා වූ හෝ ව්‍යාපාද නීවරණයේ උපපත්ති හේතුහා එයින් දුරුවීමේ හේතු සිතිිය යුතුය. අත්තිභික්खවේ පටිග නිමිත්තං තත්थ අයෝනිසෝ මනසිකාර බහුලිකාරෝ, අයමාහාරෝ අනුපපන්නස්සවා ව්‍යාපාද නීවරනස්ස උපපාදාය. උපපන්නස්සවා ව්‍යාපාද නීවරනස්ස බියෝභාවාය වේපුල්ලාය. දවේශය කෙරහිද දවේශ උපපත්තියට හේතුවන වෛරී පුද්ගලාදී ආරම්මණයන් කෙරෙහිද. නොමනාකොට මෙනිහි කිරීම බහුල බවනිසා නෝපන් ව්‍යාපාද නීවරණය උපදින්නේය. උපන් ව්‍යාපාද නීවරණය නැවත නැවත ඉපදීම් වශයෙන් වැඩෙන්නේය. යම් කිසිවෙකු කෙරෙහි වරක් ක්‍රෝධය ඇති වුවහොත් ඒ පුද්ගලයා දක්නා කල්හිද සිහිවන කල්හිද, ඒ ක්‍රෝදය, නැවත නැවත උපදින්නේය. සමහර විට ඔහු හා සබදකම් ඇති අන්්‍යන් ගැනද. ක්‍රෝධය ඇතිවන්නේය. ක්‍රෝධ සහගත සිතින් සිටිින් අවස්ථාවහි තමාගත පැමිණෙන තමාහා කතා කරන අන්්‍යන් කෙරෙහිද. සමහර විට ක්‍රෝධය ඇතිවේ. වරක්කුඋපන් ක්‍රෝධය නිසා එසේ නැවත නැවත ක්‍රෝධය ඇතිවන්නේ කාරණ අනුකූලව මෙනෙහිකොට පළමු ඇති වූ ක්‍රෝධය ප්‍රහණය නොකරන්න වූ තැනැත්තාටය. මේ දවේෂය මහා අනර්ථ කර පාපධර්මයක්ය. මේට වැඩෙන්නට දීම නපුරක්්‍ය. යනාදීන් සුදුසු පරිදි මෙනෙහි කරන්න හුට ද්වේශය තුනී වෙයි. එබැවින් දවේශය පිළිබඳව සුදුසු පරිදි මෙිහි කිරීම් මහුල බව ව්‍යාපාද ප්‍රහාණයට හේතුවන බව කියනු ලැබේ. ලෝකෙහි බොහෝ දෙනාගේ සිරිත, දවේෂයට හේතුවන වෛරී පුද්ගලාදීන්ගේ අගුණ පක්ෂයම සිතීමය. ඔවුන් නොයෙක් විට වෛරී පුද්ගලයාගේ ගුණ පවා අගුණ හැටියට සිතති. සතුරාගේ අගුණම සිතීම, සතුරු පුගුලන් පිළිබඳව නුසුදුසුසේ සිතීමය. එයින් දවේශය නැවත නැවත උපදින්නේය. ගුණ අගුණ දෙපක්ෂයම සැමදනා කෙරෙහිම ඇත්තේය. කිසි ගුණයක් නැති පුද්ගලයෙක් නැත. අනුන්ගේ ගුණ දක්නා තැනැත්තාට දේෂය ඉපදීම අඩුය අනුන්ගේ අගුණම මැණෙහි කිරීම දේශ උපත්තියට හේතුවන අරමුණු කෙරෙහි නුසුදුසු පරිදිී මෙනෙහි කිරීමය අත්හි භික්කවේ මෙත්තා චේතෝ විමුක්ති තත් තත්ථ යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපපන්නස්ස ව්‍යාපාදස්ස අනුපපාදාය උප්පන්නස්සවා ව්‍යාපාදස්ස පහනාය නබියෝභාවාය මෙත්තෝ චේතූ විමුක්තිය පිළිබඳව සුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව නූපන් ව්‍යාපාදය නූපදීමටද උපන් ව්‍යාපාදය දුරුවීමටද නැවත නැවත ඉපදීම් වශයෙන් දියුණ නොවීමටද හේතුවෙයි. මෙත්තා යනු මෛත්‍රියයි මෙත්තා චේතූ විමුක්ති යනු මෛත්‍රී ධ්‍යානචිත්තයයි මෙත්තා චේතූ විමුක්තිය ගැන සුදුසු පරිදි මෙිෙහි කිරීම යනු එහි අනුහස් මෙනිහි කිරීමයි. මෛත්‍රියෙහි අනුහස් මෙනෙහි කරන්නා හට ව්‍යාපාදය තුනීවෙයි. එබැවින් මෙත්තා චේතූ විමුක්තිය ගැන සුදුසු පරිදි මෙනිෙහි කිරීම බහුල බව ව්‍යාපාද ප්‍රහාණයට හේතුවන බව වදාලය සේක. මෛත්‍රී කර්මස්ථානය පුරුදු කිරීමය පුරුදු කළ මෛත්‍රිය නැවත නැවත පැවැත්වීමය. කර්මය තමා අයත් දෙයක් බව මෙැනෙහි කිරීමය කර්මය තමා අයත් බව දන්නා ඥානය බහුලකොට ඇති බවය. කල්්‍යාන මිත්‍රයන් ඇති බවය, සත්්‍රාය කතාය යන මේ කරුණු හයද ව්‍යාපාද නීවරණයාගේ ප්‍රහාණය පිණිස පවතිී. සත්වයන් කොටස්කොට මෙත්පැතිීමය සකළ සත්වයන් කෙරෙහි මෙත් පැතිරවීමය දිශා වශයෙන් මෙත්පැතිරවීමය යන තුන් නාකාරයෙන් හෝ එයින් යම්කිසි එක්කාකාරයකින් හෝ මෙත්වැඩීම පුරුදු කරන්නා හටද පුරුදු කළ මෛත්‍රිය නැවත නැවත පවත්වන්නා හටද ව්‍යාපාද නීවරණය දුරුවයි. මම මොහුට කිපි කුමක් කරන්නෙම්ද මොහුගේ සීල ආදිය මාහට විනාශ කළ හැකිද. මම මාගේ කර්මයෙන් මෙලොවට අවුත් මාගේ කර්මය හැටියටම පරලව යන්නෙමි. අනුන්ට කිපීම නම් ගිනියගොරු රත්වූ යකඩ අසූචිපිඩු ආදිය සියතින් ගෙන අනුන්ට පහරදීමට තැත්කිරීමක් වැනිිය. මොහු කිපි මාහට කුමක් කෙරේද. කෙතෙක් කපුුණත් මොහුට මාගේ සීල ආදිය නොනැසිය හැකිය. මොහුද තමාගේ කර්මයෙන් මෙලොවට අවුත් තමාගේ කර්මයෙන්ම පරලෝ යන්නේය. මාවිසින් නොපිළිගන්නා වූ මොහුගේ කෝපය නොපිලිගත් ්‍යාගයක් සේ උඩු සුළඟට ගැසු වී පොතු රැසක්සේ මොහුගේ හිස පිටම වැටෙන්නේය යනාදීන් තමාගේද අනුන්ගේද කර්මය පිළිබඳව කල්පනා කරන්නා හටද ව්‍යාපාද නීවරණය දුරුවයි සැම දෙනම කර්මය තම තමා අයත්කොට ඇතියවුන් බව සිතා කම්මස්සකතා ඥානයහි පිහිටා. පිහිටි තැනැත්තා හටද ව්‍යාපාද නීවරණය ප්‍රහීනවෙයි. නිතර මෛත්‍රී භාවනාවහි යදින මෛත්‍රීසාගත කාය, වාක්, මනක් කර්මයන් නැති සත්පුරුෂයන්, කල්්‍යානමිත්‍රයන් කොට සේවනය කරන තැනැත්තාටද ව්‍යාපාද නීවරණය දුරුවෙයි. නිතර මෛත්‍රිය පිළිබඳ වූ කතා අසන්නා වූද කරන්නා වූද තැනැත්තා හටද ව්‍යාපාද නීවරණය දුරුවයි. මේ කරුණු අයෙන් දුරුහු ව්‍යාපාද නීවරණය මතු කිසි කලික නූපදිනා පරිදි අනාගාමී මාර්ගයට පැමිණීමෙන් ප්‍රාණය වෙයි. තීනමිද්ද නීවරණය. ීන මිද්ද යනු අකුසල චෛතසික දෙකකි. එහි තීනය නම් චිත්තය ක්‍රියාවන්ට නුසුදුසු බවට, අසමත් බවට, ගිලන් බවට හැකිලෙන බවට, අලස්ස බවට පමුණුවන ධර්මයකි. මිද්දය චෛතසිකයන් ක්‍රියාවට නුසුදුසු බවට අසමත් බවට, ගිලන් බවට, හැකිලෙන බවට අලස බවට පමුණුවන ධර්මයකි මේ ධර්ම දෙක කිසි කලෙක ඔවුනවුන්ගෙන් වෙන් නොවන්නේය යම් සිතක තීනය ඇත්තේ නම් මිද්දයද එහි ඇත්තේය යම් සිතක මිද්ධය ඇත්තේනම් තීනයද එහි ඇත්තේය එකට බැඳී පවත්නා බැවින් ඒ දෙක යෝගාවචරයන්ට වෙන්වෙන් වූ ධර්ම දෙකක් හැටියට තේරුම් ගැනීම අපහසුය. එසේ තේරුම් ගත නොහැකිවීම යෝගාවචරයන්ට බාධාවක් නොවෙයි. තිීනමිද්ද දෙක එක් නීවරණයක් හැටියට තේරුම් ගත හැකිවීම යෝගාවචරයන්ට ප්‍රමාණ වෙයි. තීනමිද්‍යයන් විසින් කරනු ලබනුයේ යෝගාවචරයා හට යෝග ක්‍රියාවෙහි ඉදිරියට යා නොදී නැවැත්වීම හා පසු බැස්වවීමයි. ඒ ධ්‍යනාදිය ලැබීමට බාධාවක් බැවින් තීන මිද්ද දෙක නීවරණයක් වෙයි. තීන මිද්ද දෙක නීවරණ දෙකක් හැටියට නොවදාරා එක නීවරණයක් කොට වදාරා තිබන්නේ කෘත්‍යය වශයෙන්ද උපපත්ති හේතු වශයෙන්ද ප්‍රතිපක්ෂ ධර්මයන්ගේ වශයෙන්ද ඒ දෙක සමාන බැවිනි හකුලුවන බව පසුබස්වන බව තිීනමිද්්‍යයන්ගේ කෘත්්‍යයය උපපත්ති හේතු මත දක්වනු ලැබේ ඒ දෙකම වීරයට ප්‍රතිපක්ෂය විද නීවරණය සිත්්හ ඇතිවීම නිසා යෝගාවචරයා භාවනා ආදී ක්‍රියා සිදුකිරීමේදී පසුබසී නැවතී නැවතී ඉදිරියටයයි. උදයේ කළයුත්ත හවසට කල් තබයි හවසට කළයුත්ත රාත්‍රියයට කල් තබයි රාත්‍රයහි කළයුත්ත පසුදිනට තබයි අද කළයුත්ත හෙටට තබයි. මේ සතියේ කළයුත්ත ලබන සතියට තබයි මේ මාසේ කළ යුත්ත ලබන මාසයට තබයි. ඔහුොට නිදිමත ඇතිවෙයි. නිදා වැටිවැටී භාවනා කරයි. කියනලද ලකුණු තමා කෙරෙහි ඇතිනම්. යෝගාවචරයා විසින් තමා කෙරෙහි තීනමිද්ද නීවරණය ඇතයැයි සැලකිය යුතුය. නැතිනම් එය තමා කෙරෙහි නැති ඇයි සැලකිය යුතුය. වත් පිළිවෙත් කිරීමේදී හා, වැදුම් පිදුම් කිරීමේහි දීද පිරිත් ආදිය කීමෙහිද බන ඇසීමහිද භාවනා කිරීමෙහිද ඇතිවන්නේ කුසල් සිද්‍යය අකුසල වූ තිීනමිද්ධයෝ ඒ කුසල චිත්තයන් හිී හා නූපදීති තීනමිද්ද සහගත සිත් ඇතිවන්නේ භාවනා ආදී ක්‍රියා සිදුකරන සිත් අතර ඒවාට පූර්ුව අපර භාග දෙකෙහිිය. කුසල චිත්්‍යයන්ගේ සමීපයහි තිීනමිද්ද සහගත සිත් ඇතිවන කල්හි. කුසල චිත්ත සම්ප්‍රයුක්ත විරිය ඉන්ද්‍රිය දුබලවෙයි. දුබල විරිය ඉන්ද්‍රිය සිතින්කරන භාවනාව අල්ප පලවන්නේය. අත්හි භික්හවේ අරති, තන්දි, විජම්බිතා, බත්ත සමද්ධානෝ. තසෝලී නත්තාං තත්හ අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ, අයමාහාරෝ අනුපස් අනුපන්නස්සවා තිීනමිද්දස්ස උපපාදාය උපපන්නස්සවා තිීනමිද්දස්ස බීියෝ භාවාය වේපුල්ලාය. කරන කටයුත්ත ගැන ඕනෑකමක් නැති බවය ඇඟබැලි බවය ඇඟ පණනැති බවය බත් මතය ය මේවා කෙරෙහි නොමනා කොට මෙනිෙහි කිරීමේ බහුල බව හේතුකොට නූපන් තීනමිද්ද නීවරණය උපදින්නේය උපන් තීනමිද්ද නීවරණය වැඩෙන්නේය. කරන කටයුත්ත ගැන ඕනෑකමක් නැති බව යයි කියනුයේ කළයුත්ත කිරීමෙහි ප්‍රීතියක් නැති බවය. ඇගමැලි බවයයි කියනුයේ ශරිරය ඇතිවන තදවීම් වැටීම් වැනි ස්වභාවයකි. ඒ ස්වභාවය නින්දෙන් අවදි වූ සැටියේම බොහෝසයි නැත්තේය. භාවනාකිරීම පොතපත බැලීම බණ ඇසීම ආදී කය නොසුලවා කළිවිතු වැඩකරන අවස්ථාවලදී ඒ ස්වභාවය ඇතිවෙයි. ඒ අවස්ථාවේ බොහෝසයින් මනුෂ්‍යයෝ ඇනුම් ඇරීම අතපය දිබුකොට හිරිඇරීම ශරීරය ඇඹරවීම යන මේවා කරති. ඇඟ පරණැති බව අයෝග්‍ය ඉරුත්තු ආහාරයන් නිසාද වුවමනා පමණට ආහාර නොලැබීම නිසාද බොහෝ සෙයි නැතිවන්නකි. නින්දෙන් අවදි වූ කෙනෙහිමද ඒ ස්වභාවය තිබෙයි. බත්මත බොහෝ වේලා බඩගින්නෙන් සිට ආහාරගත් අවස්ථාවල දීද. පමණට වඩ ආහාරගත් තවස්ථාවලදීද ඇතිවන්නකි මේවා ඇති වූ කල්හි වීරිය ලිහිල් නොකරගතයුතුය අත්තිබික්කවේ ආරම්භධාතු නික්කමදාතු පරක්කවදාතු තත්හ යෝනිසෝ මනසිකාර බහොලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා තිනමිද්දස්ස අනුපාදාය පන්න අස්සවා තීනමිද් දස්ස නබියෝභාවාය න වේපුුල්ලාය තේරුම ආරම්භකධාතු නික්කමධාතු, පරක්කම ධාතු යන නම් ඇති එකනෙකට බලවත් වූ වීරය කෙරෙහි සුදුසු පරිදිී මෙනෙහි කිරීමම් බහුල බව නූපන් ීනමිද්ද නීවරණයාගේ නූපදීමට හා පන් ීනමිද්ද නීවරණය දුරුවීමට ද හේතුවෙයි ආරම්භ ධාතු යනු යම්කිසි කාර්යක් ගැන පළමු ඇතිවන වීරියය නික්කම ධාතු යනු ඒට වඩා බලවත්ව පසුව ඇතිවන වීරිය පරක්කම ධාතු යනු කටයුත්තෙහි තවතවත් ඉදිරියට යන පළමුීරය දෙකටම වඩා බලවත් වීරියය පිළිබඳ සුදුසුප පරිදිී මෙනෙහි කිරීම යනු එහි අනුහස් මෙනෙහි කිරීමය අතිභෝජනය පිළිබඳ අවබෝධය ඉරියව් වෙනස් කිරීම ආලෝකය මෙනෙහි කිරීම එළිමහනේ විසීම කලන මිතුරන් ඇති බව සත්ප්‍රාය කතා යන මේ හයද තිීනමිද්ද නීවරණය දුරුවීමට හේතුය පමණ ඉක්මවා ආහාර වලදා භාවනාව පටන්ගතහොත් හස්තිරාජයකුසේ තිීනමිද්දය ඔහු යටකරගෙන නැග එන්නේය. ඔහුට නිදන්නටම සිතෙන්නේය. කුසෙහි බත්පිඩු හතර පහකට ඉඩ තබා පැන්බී භාවනාවහි යෙදෙන්න්නෙහුට තීනමිද්දය නැගනොවෙන්නේය. තීනමිද්දය නැග නොයෙන පරිදිී. න දැන ආහාරගන්නා තැනත්තා හට තිීන මිද්‍යය දුරුවයි යම් ඉරියව්වකින් වාසය කරන කල්හි තිීනමිද්දය නැගන්නට පටන් ගතහොත් ඒ ඉරියව හැර අනෙක් ඉරියව්වකින් වාසය කළීතිය. එසේ කළකල්හි උපන් තිීන මිද්ධය දුරුවයි විටින් විට ඉරියාව් වෙනස්කරමින් හැසිරෙන කල්හි තිීනමිද්්‍යය නැග නොයයි ිය වෙනස් කිරීම සමාධයට බාධාවක් බැවින් එයද පමණ දැන කළ යුතුය. තිීන මිද්දය නැග එතහොත් දවල් කාලෙහි සූර්යාලෝකය මෙනිහි කිරීමෙන්ද රාත්‍රියෙහි චන්ද්‍ර ආලෝකය ප්‍රදීප ආලෝකය මෙිනිහි කිරීමෙන්ද ආලෝකය ඇති තැන්වල විසීමෙන්ද තීනමිද්‍යය දුරුවයි. යෝගාවච්චරයන් එළිමහනහි වාසය කරන්නේ ද වාතාාවරණය ඇති අදුරුතැන් තීනමිද්දයට හේතුවන බැවිනි. එළිමහනී වාසය කරන්නා හටද යින් තීනමිද්‍යය දුරුවයි. ගියගිය තැන සිටි සිටි තැන නිදාවැටන අලසයන් ඇසුරු කිරීමෙන් තීනමිද්්‍යය වැඩයි මහා කාශ්‍යප ස්තවීරයන් වහන්සේ වැනි තීනමිද්දය ප්‍රහීන කළ වීර්යවත් උතුමන් සේවනය කරන්නා හටද. තීනමිද්්‍යදය දුරුවීමට හේතුවන දුතාංග නිශ්්‍රිත කතා ශ්‍රවනය කරන්නා හටද. තීනමිද්දය දුරුවයි මේ කරුණුහය කරනකොට යටපත් කරනලද තිීනමිද්ද නීවරණය අරහත් මාර්ගන් මතු නූපදිනා පරිදිී දුරුවවෙයි. උද්ධච්ච කුක්කුච්ච නීවරණය. උද්ධච්චය යනු සිතෙහි නොසන්සුන් බවයි ඒ එක් තරා අකුසල චෛත සිකයකි එයින් යුක්තවන සිත අරමුණෙහි මනාකොට නොපි හිටයි. අරමුණෙහි සැලමින් පවතී කුක්කුච්චය යනු කළ වරද ගැන හා නොකළ යහපත පිළිමඳ පසුතැවෙන ස්වභාවයයි. ද අකුසල චෛතසිකයකි. මේ චෛතසික දෙක තීනමිද්ධ දෙකසේ සෑමකල්හීම එකට බැදී උපදින්නක් නොවෙයි. අකුසල සිත් සියල්ලිහිම උද්දච්චය ඇත. කුක්කුච්චේ ඇතිවන්නේ දොලොස් අකුසල සිත්වලින් දවේශමෝලික සිද්ධෙකෙහි පමණකි. එහිද. සෑම කල්හිීම ඇති නොවන අනියත යෝගී චෛතසිකයකි ඒ දෙසි ඒසිත් දෙකෙහිද එය ඇතිවන්නේ කළ නොකළ පවු් පින් ගැන තැවෙන අවස්ථාවල පමණකි උද්දච්චය කුක්කුච්චයෙන් වෙන්ව ඇතිවන නමුත් කුක්කුච්චය උද්ධච්චයෙන් වෙන්ව කිසි කලෙක නූපදී උද්ධච්චය නීවරණ වන්නේ, කුක්කුච්චේ සමග ඇතිවන අවස්ථාවලය. කක්කුච්චය සෑම කල්හීම, උද්ධච්චය සමගම ඇතිවන බැවින්, සෑම කල්හීම නීවරණ වෙයි. මේ චෛතසික ධර්ම දෙක නීවරණ දෙකක් කොට නොවධරා එක් නීවරණයක් කොට වදාරා තිබෙන්නේ. කෘතින් හා, උපපත්ති හේතුන්ගෙන්ந்த ප්‍රතිවිරුද්ධත්වයෙන්ද සමාන බැවිනි මේ देखින්ම සිදුකරන්න කෘත්‍යනම් සිත නොසන්සුන් කිරීමය උපපත්ති හේතු මතු දක්වනු ලැබයි ඒ දෙක විරුද්ධ වන්නේ සමාධයටය භාවනා කිරීම් වශයෙන් උපදින්නේ කාමාවච්චර කුසල් සිত්‍යය ඒවායේ අකුසල චයිතසික වූ උද්ධච්ච කුක්කුච්චයෝ නූපදිති. භාවනාවට පූර්ුව භාගයේ හෝ භාවනා කරන අතර හෝ. උුද්ධච්ච කුක්කුච්ච සහගත සිත් ඇතිවතහොත් භාවනාචිත්ත සම්ප්‍රයුක්ත සමාධිය දුබලවෙයි. එයින් ධ්‍යානආදිය යෝගාවචරයා හට නොලැබෙයි. එබැවින් උද්දච්ච කුක්කුච්ච ීවරණයක් වෙයි. බොහෝ සයින් උද්දච්ච කුක්කුච්චයට හේතුවන්නේ කළ පව්කමය. භික්‍ෂුවකට නම් පැමිණ ඇති ඇවැත් ය. යෝගාවචරයන්ට සීල පාරිශුද්ධිය විශේෂයෙන් වුවමන වන්නේ මේ නීවරණය ඇති නොවීමටය. යෝගාවචරයා හට තමාගේ සීලය ගැන නොසතුටක් ඇත්නම් කළ වරදක් ගැන නොසතුටක් ඇත්නම් භාවනා කිරීමේදීද එය නැවත නැවත සිහිවීමෙන් සිත එකඟ කර ගැනීමට බාදා වේනම් එයි තමා කෙරෙහි උද්දච්ච කුක්කුච්ච ීවරණය ඇති බව ධතයුතුය එබන්දක් නැතිනම් තමා කෙරහි ඒ නීවරණය නැතියයි සිතාගතයුතුය. ඉක්බිති තමා කෙරෙහි ඇත්තා වූහෝ නැත්තා වූහෝ උද්දච්ච කුක්කුච්ච නීවරණයේ උපපත්ති හේතුවාදිය මෙනිහි කළ යුතුය. අත්හි භික්කවේ චේතසෝ අවුපසමෝ, තත්थ අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා උද්ධච්ච කුක්කුච්චස්ස උපපාදාය උප්පන් අස්සවා උද්දච්ච කුක්කුච්ස්ස බීෝබාවාය වේපුල්ලාය. චිත්තයාගේ නොසන්සුන් බව ගැන නුසුදුසුසේ මෙනෙහි කිරීම් බහුල බව හේතුකොට නූපන් උද්දච්ච කුක්කුච්චය උපදින්නේය උපන් උද්දච්චය උද්ධච්ච කුක්කුච්චය නැවතනැවත ඉපදීම් වශයෙන් වැඩෙන්නේය චිත්තයාගේ නොසන්සුන් බව නම් උද්දච්ච කොක්කුච්චයමය ඒ ඇති වූ කල්හි හැඳිනගෙන ප්‍රහාණය කරන්නට වැර නොවඩා එයට අනුකූලව සිතීම චිත්තයාගේ නොසන්සුන් බව පිළිබඳ නොසුදුසු පරිදිී මෙනෙහි කිරීමයි. එයින් එෙර උද්දච්ච කොක්කුච්ච නූපන් කරුණු අරමුණුකොට ත් ද්දච්ච කුක්ුච්චයෝද උපදිති උපන් උද්දච්ච කුක්කුච්චයද නවත නැවත ඉපදීම් වශයෙන් වැඩෙන්නේය. අත්හිභික්खවේ චේතසෝ වූප සමු තත්හ යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපප අස්සවා උද්දච්ච කුක්කුච්චස්ස අනුපාදාය උපපන්නස්සවා උද්දච්ච කුක්කුච්චස්ස නබීියෝභාවාය සමාධිය හෙවත් සිතෙහි සංසිඳීම පිළිබඳව සුදුසු පරිදිී මෙිෙහි කිරීමම් බහුල බව හේතුකොට. නූපන් උද්දච්ච කුක්කුච්ච නීවරණය නූපදින්නේය. උපන් උද්දච්ච කුක්කුච්චය දුරුවන්නේය. ධර්ම විනය දෙක උගෙන තිබෙන බවය, කැප අකැප බව පිළිබඳව ප්‍රශ්න කිරීමය විනයේ හැටි දැනගෙන තිබීමය වෘද්ධයන් හෙවත් වැඩිහිටියන් සේවනය කිරීමය විනයදර කල්්‍යාන විත්‍රයන් සේවනය කිරීමය කැප අකැප පිිබඳ බව පිළිබඳ කතාය යන මේ කරුණු හය නිසාද උද්දච්ච කුක්කුච්ච නීවරණයාගේ නූපදීම හා දුරුුවීම සිදුවෙයි කරුණු හය දක්වාතිබෙන්නේ භික්‍ෂූන්ට ඇතිවන උද්දච්ච කු කුච්ච නීවරණයාගේ වශයනිී තමා උගත් ධර්මවිනය දෙක පාලි වශයෙන් හා අර්ථ වශයෙන් සිතමින් කියමින් හැසිරෙන්න්න වූ භික්‍ෂුවට චිත්ත වික්‍ෂේප සංඛ්‍යාත ඕෝත් දත්්‍යය ඇති නොවෙයි උද්දච්චය ඇතිනොවෙයි ධර්මවිනය දරයා හට කළයුත්ත නොකළ යුත්ත දැනන බැවින් සිදුුවූ වරදට කළයු ප්‍රතිකාර දැනන බැවින් කුක්කුච්චේද ඇති නොවෙයි කැප අකැප බව පිළිබඳ ප්‍රශ්න කිරීම් බහුල තැනැත්තා අතින් වරද නොවන බැවින් කැප අකැප බව පිළිබඳව ප්‍රශ්න කිරීම් බහුල තැනැත්තා හට උද්දච්ච කුක්කුච්චණීවරණය නූපදී බොහෝසයින් උපදින්නේ වරද සිදුවීම නිසාය කියනලද කරුණු හය නිසා යටපත් වන්නා වූ උද්දච්ච කුක්කුච්ච දෙකින් උද්ධච්චයාගේ මතු නූපදිනා පරිදි දුරුවීම අරහත් මාර්ගයෙන්ද කක්කුච්චයාගේ මතු නූපදිනා පරිදිී දුරුවීම අනාගාමී මාර්ගයෙන්ද සිදුවන්නේය විචිකිච්ඡා නීවරණය විචිකිච්ඡා යනු සැකයට නමකි. ස නොයෙක් දේ පිළිබඳව නොෙක් කරුණු පිළිබඳව ඇතිවන්නකි. හැම දෙයක් ගැනම ඇතිවන හැම සැකයම විචිකිච්ඡා නීවරණය නොවෙයි මෙහි නීවරණ භාවයෙන් ගනු ලබන්නේ ධ්‍යාන ආදී ධර්ම ලැබීමට බාධාවන සැක පමණකි ධ්‍යාන ආදී ධර්ම ලබා ගැනීමට බාධක වූ නීවරණ වන සැක අටකි එනම් බුදුන් කෙරෙහි සැකකිරීමය, ධර්මය කෙරෙහි සැක කිරීමය, සංගයා කෙරෙහි සැක කිරීමය සීල සමාධි ප්‍රඥා යන ත්‍රිසිීක්ෂාව කෙරෙහි සැකකිරීමය අතීත ස්කන්ධාදිය ගැන සැක කිරීමය අනාගත ස්කන්ධ ආදිය ගැන සැකකිරීමය ඒ දෙකොටසම ගැන සැකකිරීමය පටිච්ච සමුපපාදය ගැන සැකකිරීමය යන මේ අටය බුදුන් කෙරහි සැකකිරීමය යනු බුදුන් වහන්සේ සැබෑවිටම සියල්ල දත්සේක් ද නැතද යනාදීන් සැකකිරීමයි. සත්‍ර මාර්ග සතර පල නිර්වාණ සංඛ්‍යාත, නවලෝක උත්තර ධර්මය ඇත්තවශයෙන්ම ඇතියක් ද නැතියක්ද. තතාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය සත්‍යද යනාදීන් සැකකිරීම ධර්මය කෙරෙහි සැක කිරීමයි. සංගයා කෙරෙහි සැකකිරීමය යනු සත්‍ය වශයෙන්, අෂ්ට ආර්ය පුද්ගල සංගරත්නයක් ඇතද නැතද. සුපටිපන්න ආදී ගුණවලින් යුක්ත පිරිසක් ඇතද නැතද යනාදියෙන් සැකකිරීමය. ශික්ෂාව කෙරෙහි සැකකිරීමය යනු, සීල සමාධී ප්‍රඥා සංඛ්‍යාත ත්‍රශීක්ෂාව සත්‍ය වශයෙන්ම සංසාර දුක්කයෙන් එතර කරවන ප්‍රතිපත්තියක්ද, නැතද කියා ඇතිවන සැකයයි අතීත ස්කන්ධාදීන් කෙරෙහි සැකකිරීමේ යනු තමා අතීතයේදී එක්තරා පුද්ගලයකු වශයෙන් සිටීද නොසිටියේ ද කියා ඇතිවන සැකයයි අනාගත ස්කන්ධාදීන් ගැන සැකකිරීම යනු අනාගතයේ නැවත නැවතත් උපදිනෙම්ද නූපදිින්නෙම්ද කියා ඇතිවන සැකයයි ට සමුප්පාදය ගැන සැකකිරීම යනු මේ වර්තමාන ස්කධ පංචකය අතීත වූ අවිත්‍යා සංස්කාර ආදී හේතුන් නිසා ඇතිවූවක් ද නැත දෙයනාදිය හටගන්නා සැකයයි. මේ අෂ්ට ප්‍රකාර විචිකිිච්ඡාව දක්වා තිබෙන්නේ බෞද්ධ යෝගීන්ගේ වශයනිි. රත්නත්‍රය නොහදුරන අන්‍ය සමයන්හි. ධ්‍යාන වඩන යෝගාවචරයන්ට බාධක වන්නේ ඔවුන්ගේ ශාස්තෘුවරයා ගැනත් ඔවුන්ගේ ධර්මය ගැනත් ඔවුන්ගේ ප්‍රතිපත්තිය ගැනත් ඇතිවන සැකයයි. බෞද්ධයෝ බුදුන්වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි බුදුන්වහන්සේ දේශිත ත්‍රසික්ෂාව කෙරෙහි විශ්වාසය තබාගෙන යෝග කරන්නෝය ඔවුන්ට බුද්ධාදීන් කෙරෙහි සැක ඇති වුවහොත් භාවනාව හොඳින් නොකළ හැකිවෙයි. ධ්‍යාන ආදී ධර්ම ඉතා ඕනෑකමින්. ඉතා ආදරෙන් මහත්වූ වීරෙන් භාවනාවහි නොයදුනහොත් නොලබෙනබැවින්. භාවනාව ගැන සැලකිල්ල ආදරය උත්සාහය හීනවන සැමකරුණක්මයට බාධකය. බුද්ධාගමේ හැටියට පිළිවෙත් පුරන්නාහට බුද්ධාදීන් කෙරෙහි සැකය භාවනාව ගැන කුත්සාහය මදවීමට බලවත් හේතුවකි. එබැවින් ඒ නීවරණයක් වෙයි අන් සමයක ද්‍යනවඩනතැනැත්තා හටද ඒ ශාස්තෘුවරයා ගැන ඒ ධර්මය ගැන එසේම බාධකය. එබැවින් ඔවුනට ඔවුන්ගේ ශාස්තෘවරාදීන් ගැන සැ නීවරණවෙයි යෝගාවචරයා විසින් තමා කෙරෙහි විචිකිච්චාව ඇතද නැතද කියාවිම සියයුතුය මෙය විමසීම් බහොල යුගයකි එබැවින් මෙකල මනුෂයන්ට පෙරට වඩා විචිකිච්ඡාව අධිකය එය දුරකර ගැනීමට ද අපහසුය තමා කෙරෙහි විචිකිච්චාව ඇතද නැති භාවතේ ඇතද නැතද බවතේරුම් ගැනීමට අපහසු නැත විමසා තමා කෙරෙහි විචිකිච්ඡාව ඇතිනම් ඇති බවද නැතිනම් නැති බවද තේරුම් ගෙන එය ඉපදීමේ හේතු ආදියද සිතියයුතුය අත්තිභික්හවේ විචිකිිච්ඡා ටානියා දම්වා තත්හ අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයවා හාරෝ අනුපපන්නායවා විචිකිච්ඡාය උප්පාදාය උපපන්නායවා විචිකිි්ඡාය බීෝ භාවාය වේපුල්ලාය විචිිච්චාවගේ උපත්තියට හේතුවන කරුණු කෙරෙහි නුසුදුස්සේ මෙනහි කිරීම නූපන් විචකිච්ඡාව විපදීමට හා උපන් විචිකිච්ඡාව වැඩීමටද හේතුවන්නේය. විචිිච්ඡාව විපදීමේ බලවත් හේතුව විචිච්චාවමය එ කරුණක් ගැන වරක් ඇති වූ විචිකිිච්ඡාව ප්‍රාණයනොක කළහොත් විචිකිිච්ාව නැවත නැවත ඇතිවන්නට පටන් ගැනී ඒ එක්කෙක් කරුණක් ගැන ඇතිවන විචිකිිච්චාව නිසා තවත්තවත් බොහෝ කරුණු ගැන විචිකිච්ාද ඇතිවෙයි බුදුන් වහන්සේ කෙරෙහි විචිකිච්ඡාව ඇතිවුවහොත් ඒ නිසා ඉතිරි කරුණු හත ගැනද විචිකිිච්චාව ඇතිවයි ශික්‍ෂාදී කරුණු පිළිබඳ විචිකිිච්ඡාවෙන්ද එසේම ඉතිරි විචිකිච්ඡාද ඇතිවෙයි වි විචිකිිච්චාව වඩ වඩා ඇතිවීමේ හේතුව විචිකිිච්චාවම බවදතීතිය. ඒ දුරුවන පරිදි ඒ ගැන මෙනහි කිරීම විචිිච්චාව ගැන සුදුසු සේ මෙනෙහි කිරීමයි. අත්තිභික්හවේ කුසලා කුසලා දම්මා සාවච්ජන වච්චා දම්මා, සේවි තබ්බා සේවි තබ්බා දම්මා ඊන පනීතා දම්මා කන්h සුක්ඛ සප්පටි බාගා දම්මා තත්ථ යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපපන්නායවා විචගිච්ඡාය අනුපාදාය උපපන්නායවා විචගිච්ඡාය නබියෝබාවාය තේරුම කුසල කුසල ධර්මයන් කෙරෙහි සාවද්‍ය සාවද්‍ය නොවන ධර්මයන් කෙරෙහි සේවනය සේවනය නොකරන ධර්මයන් කෙරෙහි හීන ප්‍රනීත ධර්මයන් කෙරෙහි කෘෂ්ණ ශුක්ල ධර්මයන් කෙරෙහි සුදුසුසය මෙනෙහි කිරීම් බහුල බව නිසා නූපන් විචකිච්චාාවෝ නූපදින්නහ උපන් විචකිච්චාාවෝ දුරුවන්නාහ පිටකත්‍රය ධර්මය සම්පූර්ණයෙන්ම හෝ ඉන් යම්කිසි කොටසක් හෝ ඉගැෙන තිබීම ප්‍රත්නත්‍රය පිළිබඳ වූ ප්‍රශ්නයන් විචාරීම විනේහි හැටි දැනීම. ප්‍රත්නත්‍රය කෙරෙහි බැසගත් ශ්‍රද්ධාව ඇති බව. ප්‍රත්නත්‍රයහි පහන් කල්්‍යානමිත්‍රය නැති බව. සුදුසු කතා යන මේ කරුණුහාය නිසාද විචිකිච්ඡාව දුරුවයි. ඒ කරුණුවලින් ප්‍රහාණය කළ විචිකිච්චාව සෝතාපත්ති මාර්ගයෙන් මතු නූපදිනා පරිදිී දුරුුවන්නේය නීවරණ විස්තරය නිමි සති සමාධී දෙදනාගේ වෙනස. මහා සතිපට්ාන සූත්‍රයේ දම්මානු පස්සනාවෙහි ස්කන්ද ආයතන බෝද්ධ්‍යාංග, චතුරාරි සත්‍යය සම්මර්ෂනය කිරීම දක්වා ඇතද මෙබදුු කුඩා පොතකින් ඒසිල්ල දැක්විය නොහැකි බැවින් දම්මානු පස්සනාව මේ පමණකින් සමාප්ත කළෙමු සතිපට්ටාන වැඩීම සිදුවන්නේ ඉහත දැක්වූ භාවනාවෙන් භාවනාවන් කිරීමෙන් පමණක් නොවෙයි සමත විදර්ශනා දෙකට අයත් හැම කුසල භාවනාවකින්ම සතිපට්ටානයෝ වැඩිති ඒ හැම භාවනාවක්ම කායානු පස්සනා ආදී හතරෙන් යම් කිසිවකට අයත්වෙයි එබැවින් කිනම් භාවනාවක් වුවද යෙදීම සතිපට්ටාන භාවනාව බවධතයුතුය. සති සමාධි දෙදනාගේ වෙනස න ලද කරනු අනුව සිතන්නා වූ පින්වතුන්ට සමහර විට සති සමාධී දෙක අවුල්වන්නටද පුළුවන. ඒ දෙකෙහි එකනෙකට ඇති වෙනස මෙසේය සිත අකුසල්ල පක්ෂයට බැස නානා ආරම්මණයන්හි විසිරයන්නට නොදී යම් කිසි කුසල භාවනාවක සිත බැද තබන්නා වූ භාවනාවෙන් බැහැරට ගියා වූ සිත නැවත ඒ අරමුණට පමුණුවන්නා වූ ධර්මය සතියයි යම්කිසි අරමුණක තමාද ස්තීරව පිහිටවා සිතද එහි පිහිටව සිතට නානා ආරම්මණයන්ට පැනයන්නට ඉඩ නොදෙන්න්නා වූ ධර්මය සමාධයි සතිය සමාධියෙන් වෙන්ව පවත්නා ධර්මයක් නොවෙයි. එය සෑම කල්හිීම සමාධිය හා බැදී පවත්නේය. සතියෙන් වෙන්ව පවත්නා කුසල සමාධයක් ද නැත. සෑම කුසල සමාධයක්ම සතිය සමග පවතින් මේය. සතිපට්ඨානයන්ගේ ලෞකික, ලෝකෝත්තර බේදය සතිපට්ටානයෝ ලෞ ලෝකෝත්තර වශයෙන් දෙවදෑරුම් වෙති. ලෞකික මාර්ගචිත්තය පහළවන්නට පූර්ුවයෙහි විදර්ශනා කිරීමහිදී පවත්නා සතිපට්ටා ලෞකිකයෝය ලෝකෝත්තර මාර්ගඵලචිත්තයන්හි ඇත්තා වූ සතිපට්ටානයෝ ලෝකෝත්තරයෝය. ලෞකික චිත්තයන්හි සතිපට්ටාන හතර එකවරනො ලැවෙයි. කේසා ලෝමා ආදී, කාය කොට්ටාසියන් පිරිසින්දන්නා වූ විදර්ශනාචිත්‍යයන්හි කායනු පස්සනා සතිපට්ටානය ලැබෙයි. සුක දුක්හ වේදනාවන් පිරිසිදින්නා වූ විදර්ශනාචිත්තයන් වේදනානු පස්සනා සතිපට්ட்டානය ලැබේ සරාග ආදී චිත්තයන් පිරිසිදන්නා වූ විදර්ශනාචිත්තයන් චිත්තානු පස්සනා සතිපට්ටානය ලැබේ කාය වේදනා චිත්ත යනතුනෙන් අ්්‍ය වූ ධර්මයන් පිරිසිඳින්නා වූ විමසන්නා වූ විදර්ශනාචිත්‍යයන්හි දම්මානු පස්සනා සතිපට්ටානය ලැබෙයි. මෙසේ ලෞකික චිත්තයන්හි ලෞකික සතිපට්ටාන එක් වරක එක බැගින් ලැබෙයි. කේසාදී කාය කොට්ටාසයන් විදර්ශනා කරමින් රූපකය සම්බන්ධෙන් පවත්නා වූ නිත්‍ය සුභ සුක ஆත්ම යන වැරදිහැගම් දුරකරන්නා වූද වදනාවන් විදර්ශනා කරමින් වේදනා සම්බන්ධයෙන් නැති වැරදිහැගීම් දුරකරන්නා වූද චිත්තයන් විදර්ශනා කරමින් චිත්තය සම්බන්ධ වැරදි හැඟීම් දුරු කරන්නආ වූද. ධර්මකොට්ටාසයන් විදශනා කරමින් ධර්මයන් සම්බන්ධය නැති වැරදි හැඟීම් දුරකරන්නා වූද යෝගාවචරයා හට සතිපට්ඨානය වැඩිදිවුණුුවීමෙන් යම් කිසි දිනයකදී. ලෝකෝත්තර මාර්ගචිත්තය පහළවන්නේය ඒ, ලෝකෝත්තර මාර්ගයේ බලයෙන් එකනෙහිම මතු කිසිකලක ඇති නොවන පරිදි කාය වේදනා චිත්ත දම්ම යන මේවා සම්බන්ධයෙන් පවත්නා වූ නිත්‍ය සුභය සුකය ආත්මය යන වැරදි හැඟීම් දුරුවන්නේය එබැවින් ලෝකෝත්තර මාර්ගයට අයත් වූ සතිය කායය කාය ය සම්බන්ධ වූ වැරදි හැගීම් දුරුවීමෙන් කායානු පස්සනා සතිපට්ටානේද වන්නේය වේදනාවන් සම්බන්ධ වැරදි හැගීම් දුරුවීමෙන් වේදනානු පස්සනා සතිපට්ටානේද වන්නේය චිත්තය සම්බන්ධ වැරදිහැඟීම් දුරුවීමෙන් චිත්තාාවන් පස්සනා සතිපට්ඨානේද වන්නේය අන්‍ය ධර්මයන් සම්බන්ධ වූ වැරදිහැගීම් දුරුවීමෙන් දම්මානු පස්සනා සතිපට්ටානයද වන්නේය මෙසේ ලෝකෝත්තර මාර්ග් අයත් එකම සතිය සතිපට්ඨානයන්ගෙන් සිදුකරන කෘත්තිය හතරම සිදුකරන බැවින් ලෝකෝත්තර මාර්ගක්ෂණයහි එකවර සතිපට්ටාන හතරම ලැබේ යැයි කියනු ලැබේ. සතිපට්ඨාන භාවනාවේ අනුහස්. චත්තාරෝ මේ භික්හවේ සතිපට්ඨානා භාවිතා බහුලී කතා, අපාරා පාරං ගමනාය සංවත්තන්ති. මහනෙන වඩන ලද්දා වූ නැවත නැවත වඩන ලද්ධාපු මේ සතර සතිපට්ඨානයෝ, සංසාරය නැමැති මෙතරින් නිවන නැමැති පරතෙරටයාම පිණිස පවත්නාහුය යනුවෙහි තේරුමයි. ඒසංකේසංචී භික්හවේ චත්තාාරෝ සතිපට්ඨානා විරංගා විරඩෝ තේසං අරියෝ මක්්ගෝ සම්මා දුखක්ඛයාගාමී මහණනි. යම් කෙනෙකුන් විසින් නොවඩා හැර දැමීම් වශයෙන් සතර සතිපට්ඨානෝ වර්ධන ලද්දාහුද. ඔහුට නොවරදවාම නිවනට පැමිණෙන ආයමාර්ගය නොලැබීම වශයෙන් වරදින්නේය යනුවෙහි අදහසයි. චතුසු භික්හවේ සතිපට්ඨානේසු සුප්ප තිට්ටිත චිත්තා විහරත මාාවෝ අමතං පනස්ස. මහ තෙපි සතර සතිපට්ඨානයන්හි මනාකොට පිහිටියා වූ සිත් ඇතිව වාසය කරව ලැබියහැකින් නිවන නැති කර නොගනිව් යනුවෙහි අදහසයි. දිනක් අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේ මහානුභාව සම්පන්න වීමේ හේතු විචාල මහනපිරිසකට මෙසේ වදාලසේක ඇවැත්නි සතර සතිපට්ඨානයන් මැනවින් වැඩුව නිසා මම මහානුභාව ඇත්තේ වෙමි ඇවැත්නි මේ සතර සතිපට්ඨානයන් මැනවින් වැඩුව නිසා මම කල්ප දාහක් අතීත අනාගත දෙක දක්නෙමි මම නොයෙක් ඉර්දිි ප්‍රාතිහාරය කිරීමෙහි සමත් වෙමි නිව වූ මම බොහෝ දෙනෙකුසේ පෙනී සිටීමට සමත්වෙමි. පියවි අසට නොපෙන්න ද දැකීමටද සමත්වෙමි. තිියව අසට පෙනන ද නොපෙනෙනසේ වැසීමටද සමත්වෙමි. බිත්තිතාප්ප කඳු විනිවිධයාමටද සමත්වෙමි. පොළොවෙහි දියහි මෙන් ගිලීමට දහා මතුවීමට ද සමත්වෙති. පොළොවෙහි ගමන් කරන්නාක් මෙන් ජලය මතුයෙහි ගමන් කිරීමට සමත්වෙමි. පක්ෂියකු මෙෙන් ආසෙහි ගමන් කිරීමට ද සමත්වෙමි. බ්‍රක්්ම ලෝකය දක්වා ඇති මේ ලෝකය තමාගේ වශයෙහි පැවැත්වීමට ද සමත්වෙමි. මහානුභාව සම්පන්න චන්ද්‍ර සූරියන් අතගෑමටද සමත්වෙමි. මෙලො ඇත්තා වූද අන්්‍යලෝකයන් හි ඇත්තා වූද, පියවි කනට නොවැසෙන, සබ්ද ඇසීමට ද සමත්වෙමි පරසිත් දැනගැනීමට ද සමත්වෙමි සරාග ආදී වශයෙන් සත්වයන්ගේ සිත් විභාගකොට දැනගැනීමට ද සමත්වෙමි මේදය මේ මේ දේට හේතුය මේ මේ දේට හේතු නොවේ යැයි දැනගැනීමට සමත්වෙමි ේතු අහේතුන් තත්වාකාරයෙන් දැනගැනීමට ද සමත්වෙමි අතිතනාගත වර්තමාන කර්මයන්ගේ විපාක ප්‍රත්‍ය වශයෙන් හා හේතු වශයෙන් තත්වාකාරයෙන් දනිමි. සත්වයන්ගේ ඒ ඒ ගතිවලට පැමිණෙන ප්‍රතිපදාවන් තත්වාකාරයෙන් දැනගැනීමට සමත්වෙමි. සත්වයන්ගේ නානා අධිමුත්තීන් දැනගැනීමට සමත්වෙමි සත්වයන්ගේ ශ්‍රද්ධා වීරිය ආදී ඉන්ද්‍රියන් වැඩුණු නොවැඩනු බව තත්වාකාරය දැනගැනීමටද සමත්වෙමි ධ්‍යාන විමෝක්ෂ සමා සමාපත්තියන්ගේ හානභාගීය භාවය හා විශේෂභාගීය භාවේද ඒවයි නැගී සිටීමේ හේතුද තත්වාකාරයෙන් ධනිමි අතීතයේ උපන් ජාති පිළිවෙල තත්වාකාරයෙන් දැන ගැනීමට ද සමත්වෙමි. තම තමන්ගේ කර්මානු රූපව ඒ ඒ භවයට පැමිණෙන සත්වයන් තත්වාකාරයෙන් දැකීමටද සමත්වෙමි. සකළ ආශ්්‍රවංශය කොට අරහත්වයට ද පැමිණ සිට පැමිණ සිටිමි යන යනුවෙන. මේ ප්‍රවෘතිය සංයුක්තනිකායේ අනුරුද්ධ සංයුක්තයහි දී සඳහන් වීතිබේ. සතර සතිපට්ඨානයන් මනාකොඩ වඩන තැනැත්තා ඒ ජාතියේදී ම ඔහුගේ පාරමිතාවේ හා වීරයේ හැටියට හත් දින පටන් හත් වස දක්වා කාලය තුළදී කාමරාග ව්‍යාපාදයන් නිර්වශේෂයෙන් ප්‍රාණයකොට අනාගාමීතුවයට හෝ සකල කලේෂයන් ප්‍රහාණයකොට අරහත්වයට හෝ පැමිණෙන බව මහා සතිපට්ඨාන සූත්‍රයේ දක්වා තිබේ. හිතවතුන්ට කළ යුතු උසස් උපකාරය. ඒ භික්හවේ අනුකම් පෙයියාත ච සෝ සෝතා බං, ම්ෙුම් මිත්තාාව අමච්චාව ඥාතිවා සලෝහිතාවා තේබෝ බික්වේ චතුන්නං සතිපට්ටානං භාවනාය සමාධපේ තබ්බා නිවේසේ තබ්බා සතිපට්ටේපේ තබ්බා යනුවෙන් තතාගතයන් වහන්සේ මහන මිතුරු වූහෝ අසල්වැසි වූහෝ නෑ වූෝ සහලේ නෑවූ හෝ යමෙකුට තෙපි අනුකම්පා කරන්න නාහුද යමෙක් තොපගේ වදන් අසතැයි සිතද්ද ඔවුන් සතර සතිපට්ඨානෙන් වැඩීමහි යොදව යැයි වදාලසේක එබැවින් හිතවතෙකුට කළයුතු වූ උසස්ම උපකාරය හැකිනම් සතිපට්ඨාන භාවනාවෙහි යෙදවීමයි සතිපට්ඨාන භාවනාව සත්වයාට මහත් වූ පිහිටකි බුද්ධාගමේ පරිහානිය සහ දියුණුව බුද්ධාගම හෙවත් බුද්ධ ශාසනය නොපිරිහීම පිණසත් එහි දියුණුව පිණසත් කළයුතු දෑ ගැන නොයෙක් අයුරින් බෞද්ධයෝ කතා කරති නොයෙක් වැඩද කරති එහත් ඒ ගැෙන සිතන වැඩකරන බොහෝ දෙනා ඒ සඳහා කළයුතු උසස් දෙයනො දනිති බුදුන් වහන්සේ ජීවමාන සමයේදී දිනක් එක්තරා බවුණෙක් බුදුන් වහන්සේ වෙත එළඹ බුදුන් වහන්සේගේ පිරිණිවීමෙන් පසු බුදුසසුන චිරකාලයක් නොපැවත්වීමේ හා පැවැත්වීමේ හේතු විචාලය බුදුන් වහන්සේ ඔහුට එහි හේතු වදාරණසෙක් චතුන්නංකෝ බ්‍රාහ්මණ සතිපට්ටානානං අභාවිතත්තා අබහුලීකත්තත්තා තතාගතයේ පරණබ්බුතේ සද්දම්මෝ න චිරට්ටිතිකෝ හෝති චතුනංචකෝ බ්‍රාක්්මණ සතිපට්ටානානං භාවිතත්තා බහුලී කතත්ත සතාගතයේ පරිණබුතේ සද්ධම්මෝ චිරට්ටිතිකෝ හෝතී යනුවෙන් බ්‍රාහ්මණය සතර සතිපට්ඨානයන් නොවැඩීම නිසා තතාගතයන් වහන්සේගේ පිරිණිවීමෙන් පසු සද්ධර්මයහිවත් බුදුශසන චිරකාලයක් නොපවත් නක් වන්නේය සතිර සතිපට්ඨානයන් භාවිතා කිරීම නිසා තතාගතයන් වහන්සේගේ පිරිණිවීමෙන් පසු බුදු සොස්න බොහෝ කලක් පවතින්නේය යයි වදාළ සේක තතාගතයන් වහන්සේගේ මේ දේශනය හැටියට පෙනෙන්නේ බුදු සොසුනේ දියුණුව පිණිස කළයුතු උසස් සේවය සතිපට්ඨාන භාවනාව බවය එබැවින් සසර දුකින් මිදී නිවන්දකිනු කැමති වූද බුදු සසුන නගා සිටුවනු කැමති වූද ආත්මාර්ථ පරාර්ථ දෙක සිදුකරනු කැමතිවූද සත්පුරෂයෝ තුමූද සතිපට්ඨාන භාවනාවහි යෙදත්වා අ්‍යන්ද සතිපට්ඨාන භාවනාවහි යොදවත්වා